ආර්මික ශිල්පීන් සියලු දෙනාම ඉදින් වෙනවා වගේම අදත් ආයිබෝන් කියලා පිළිගන්නවා ලහිරු මානසික YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් වටිනා මාතෘකාවක්. ඒ තමා ත්‍රිපේස් මෝටරයක් සහිත කම්ප්‍රෙෂර් එකක්, ලොකු කම්ප්‍රෙෂර් එකක්. මේක ලීටර 90ක කම්ප්‍රෙෂර් එකක්. මේ කම්ප්‍රෙෂර් එක අපි භාවිතා කරන, gedara භාවිතා කරන 230 කරන්ට් එකෙන් කොහොමද අපි අපේ වැඩවලට අපි භාවිතා කරන්න කියලා තමා මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඉස්සරහට දිගටම එක තප්පරයක් නැර මේ වීඩියෝ එක අවසානයේත් එක් නරඹන්න ගොඩක් වටින වීඩියෝ එකක් වෙන නිසා. ඉතින් මේ විදිහට වීඩියෝ එකේ අපි කම්ප්‍රෙෂර් එක ගැන කතා කරනකොට කම්ප්‍රෙෂර් එක ලීටර 90, මේක බ්‍රෑන්ඩ් එක, මේක ජපන් ඔරිජිනල් ජපන් කම්ප්‍රෙෂර් එකක්. මේකේ තියෙන මෝටරයත් ඔරිජිනල් ජපන් මෝටරේ. ප්‍රමාණය මේක කිලෝවොට් 1.5. मोटरे मेक आरपीएम मेक इद्दास हारसी पनाहा स्लो स्पीड मोटर का थ्री पेस मित्रें दी आपी में कंप्रेसर का किसी में प्रश्न आकने दो करंट का ड्रॉप पी मक ने तो आप इटा सामान्य परिधि में मोटरिंग करना पुलवां ऊपरी में पलदाव करना पुलवां कंप्रेसर के हुलांग अडवेन प्रश्न आक हुलांग पीरियड वेलायना किसी में प्रश्न आक वेने ने මේක ත්‍රි පේස් මෝටරේ කියන්නේ ත්‍රි පේස් විදුලියෙන් දුවන ආකාරයටම අපිට gedara විදුලියෙන් 230ක විදුලියෙන් මේ මෝටරේ පලදාව ගන්න පුළුවන්. ඒ නිසා අපි යමු කොහොමද මේ කම්ප්‍රෙෂර් එක, එහෙමත් නැත්නම් මේ ත්‍රි පේස් කම්ප්‍රෙෂර් එක අපි කොහොමද gedara තියෙන වොට් 230කින් දුවන්නේ කියලා බලන්න. ඉතින් ඊට කලින් මම තව ඔයාව දැනුවත් කරන්න ඕනේ මෙතනදී අපිට අවශ්‍ය කරන उप කියන්නේ ද්‍රව්‍ය බැලුවොත් එහෙම ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය බැලුවොත් එහෙම අපිට කැපැසිටර් එකක් ඕනේ, ස්ටාර්ටින් කැපැසිටර් එකක් අපිට ඕනේ, රනින් කැපැසිටර් එකක්. ඊට අමතරව අපිට ඕනේ බෙල් ස්විච් එකක්. ඒ කියන්නේ මේ ස්විච් එක ඔන් කරපුවාම ආපහු අපි මැනුවලි නැතුව ඔටෝමැටිකලි ඕෆ් වෙන ස්විච් එකක් වෙන්න ඕනේ. මොකද නැත්තම් මෙතන කන්ඩෙන්සර් එක, කියන්නේ කැපැසිටර් එක බ්ලාස්ට් වීමක් සිදු වෙන්න පුළුවන්. මෙතනදී මේ ක්‍රියාවලිය, මේ මම කරන ක්‍රියාවලිය මැනුවලි කරන ක්‍රියාවලිය ඔටෝමැටිකලි වෙන්න පුළුවන් පැක් එකක් තියෙනවා. ඒකට ටයිමර් එකක්, ටයිමර් බේස් එකක්, කන්ටැක්ටර් එකක් සහ ස්ටාර්ටින් රනින් කියන කැපැසිටර් දෙකක් විතරයි අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් රුපියල් 5000කට වාගේ බජට් එකකට අපිට මේ පැක් එක හදාගන්න පුළුවන්. එතනදී මේ පැක් එකේ තියෙන විශේෂ රාජකාරිය තමා අපිට මෙතන අතින් මුකුත් අල්ලන්න නැහැ. අපිට ස්විච් එක දාන්න විතරයි තියෙන්නේ. කම්ප්‍රෙෂර් එක ඔටෝමැටිකලි ඔන් වෙනවා. ඒ කියන්නේ මේ පැක් එක හරහා අපිට මේකට හදාගත්තාම මේකට අපිට දෙන්න තියෙන්නේ සිංගල් පේස් කරන්ට් එක. මේකේ අවුට්පුට් එක 230 වෙලා තමා 400. ඒ කියන්නේ 3 පේස් ලයින් එකකට දෙන්න වැර තුනක් තමයි එළියට එන්නේ. ඒ නිසා මෙතනදී මේ පැක් එක හදාගත්තාම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට කම්ප්‍රෙෂර් එකේ වැර තුනට පැක් එකෙන් අවුට් වෙන වැර තුන හයි කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ සඳහා මම අර ඉස්සරලා කියපු ආකාරයට කන්ටැක්ටර් එකක්, ටයිමර් එකක්, ටයිමර් බේස් එකක්, රනින් කැපැසිටර් එකකුයි ස්ටාර්ටින් කැපැසිටර් එකකුයි තමයි අවශ්‍ය වෙන්නේ. අපිට මේක ලක්ෂණ බොක්ස් එකකට දාලා අපිට මේක ගොඩක් කල් ලයිෆ් ටයිම් භාවිතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට කම්ප්‍රෙෂර් එක කිලෝවොට් 1.5, මේ විදිහට අපිට කම්ප්‍රෙෂර් එක රිවිව් කරලා බලන්න පුළුවන්. ඉතින් ජපාන් හොඳ කම්ප්‍රෙෂර් එකක් මේක. අපිට චයිනීස් කම්ප්‍රෙෂර් එකක් පොඩ් 230ක භාවිතා කරන එකට වඩා අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන්. මොකද අපි අතේ තියෙන මුදල් ප්‍රමාණයට අපි චයිනීස් බ්‍රෑන්ඩ් එකකට යනවා. අපිට විදුලි ප්‍රශ්නයක් තියෙන නිසා කවුරුවත් ඉන් ඔබට වැඩිපුර දියුණුව හිතන්නේ නැහැ. අපිට මේ දේ කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ දැනුම තමයි මම මේ වීඩියෝ එකෙන් ඔබට ලබා දෙන්න හදන්නේ. අපි ත්‍රි පේස් කම්ප්‍රෙෂර් එකක් ගෙදර නම් ඇවිල්ලා අපේ ගෙදර තියෙන සිංගල් පේස් කරන්ට් එකෙන් දුවන්න තමයි මම ඔයාට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ. ඉතින් ගොඩක් වටින වීඩියෝ එකක් මේක. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා විතරක් බලලා මදි මේක. ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මොකද මේ වගේ වීඩියෝ ඔයාලට අනිවාර්යයෙන්ම අතලොස්සක් තමා තියෙන YouTube එකේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. පහල තියෙන bell icon එකත් click කරන්න. එතකොට තමයි මම දාන වීඩියෝ ඔයාලට ඉක්මනින්ම ගෙදරට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් අපිට ඕනේ මෙන්න මේ විදිහට ස්ටාර්ටින් කැපැසිටර් එකක් මේක UF 300 ඔයාට මේක වෙළඳපොලේ ස්ටාර්ටින් කැපැසිටර් එකක් දෙන UF 300 කියලා ඉල්ලපුවාම ඔයාට ඉල්ල ගන්න පුළුවන් මෙතනදී මෝටරෙන් මෝටරයට අවශ්‍ය වන කැපැසිටර් වෙනස් වෙනවා ඒකත් අනිවාර්යෙන්ම මතක තබා ගන්න මොකද නැත්නම් ඔයා මම කරන දේ අනුකරණය කරන්න පුළුවන් මේක රනින් කැපැසිටර් එකක් මේක UF 30 රනින් කැපැසිටර් සහ ස්ටාර්ටින් කැපැසිටර් හඳුනා ගන්න විදිහ මම ඔබට මුලින් වීඩියෝ එකක් දාලා තියෙනවා ඒ වීඩියෝ එක බලන්න ලහිරු මාංශික YouTube channel එකේ තියෙනවා ඉතින් මේ විදිහට අපි රනින් කැපැසිටර් එක සහ ස්ටාර්ටින් කැපැසිටර් එක කියන දෙක භාවිත කරලා තමයි ගෙදර තියෙන 230 කරන්ට් එකෙන් වොට් 400ක මේ මෝටර එක අපි ඔන් කරලා බලන්නේ. ඉතින් මේ විදිහට කැපැසිටර් දෙක අපි මැනුවලි තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. මොකද වෙල් ස්විච් එකක් හරහා අපිට ඔටෝමැටිකලි කරනවා නම් මම අර මුලින් කියපු ආකාරයට පැක් එක හදා ගන්න ඕනේ. මේ පැක් එක හදාගත්තොත් මේ මැනුවලි කරනවා තරම් කරදරයක් වෙන්නේ නැහැ. ඒක පොඩ්ඩක් ඇඩ්වාන්ස්. මේ විදිහට අපි ස්ටාර්ටින් කැපැසිටර් එක මේකේ පේස් දෙකක ගැට ගන්න ඕනේ. සවි කරගන්න පේස් දෙකක මෙතනදී කැරකෙන පැත්ත ගැන යම් කිසි ප්‍රශ්නයක් ආවොත් එහෙම එකිනෙකට ළඟ පේස් දෙකක් වෙනස් කරලා මාරු කරලා විදුලිය ලබා දෙන ඉන්පුට් එකෙන් එකිනෙකට ළඟ පේස් දෙකක් වෙනස් කරලා අපිට පුළුවන් කැරකෙන පැත්ත වෙනස් කරගන්න. ඉතින් මේ විදිහට රනින් කැපැසිටර් එක මේ විදිහට අමුණ ගන්න පේස් දෙකක පේස් දෙකක රනින් කැපැසිටර් එක අමුණගෙන ඊළඟට අපි අතර ගන්න ඕන ස්ටාර්ටින් කැපැසිටර් එක ස්ටාර්ටින් කැපැසිටර් එක සවි කරන්නේ අර ඉතුරු වුණ වයර් එකේ ස්ටාර්ටින් කැපැසිටර් එක රනින් කැපැසිටර් එක වගේ වයර් දෙකකට එකතු වෙන්නේ නැහැ. මේ විදිහට එක වයර් එකකට තමයි ස්ටාර්ටින් කැපැසිටර් එක එකතු වෙන්නේ. ස්ටාර්ටින් කැපැසිටර් එකේ අනිත් වයර් එක යන්න ඕනේ බෙල් ස්විච් එකට. ඒ කියන්නේ බෙල් ස්විච් එක ඔන් වුණාම ගෑවෙන්න ඕනේ. අපි ඇතෑරපුවාම ස්ටාර්ටින් කැපැසිටර් එක මෝටර් කම්පිෂර් එක ස්ටාර්ට් වුණාට පස්සේ ඩිස්කනෙක්ට් වෙන්න ඕනේ. මෙතනදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ ස්ටාර්ටින් කැපැසිටර් එකට දිගටම විදුලිය ගියොත් ස්ටාර්ටින් කැපැසිටර් එක පිපිරීමකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි බෙල් ස්විච් එකක් භාවිත කරන්නේ රනින් කැපැසිටර් එකෙන් ඔන් වෙන කම්පිෂර් එක ස්ටාර්ටින් කැපැසිටර් එක අනිත් අර අපි විදුලිය ලබා දෙන දෙකින් එක ගෑවුවොත් තමයි කම්පිෂර් එක ස්ටාර්ට් වෙන්නේ. අපි ඒක සඳහා තමයි බෙල් ස්විච් එක භාවිත කරන්නේ. හොඳට මතක තියාගන්න මෙතනදී වරද්ද ගන්න එපා. මේ විදිහට gedara දෙන නියුට්‍රල් එකයි පේස් එකයි මේ විදිහට අපි අර රනින් කැපැසිටර් එක අමුණපු වයර් දෙකට දෙනවා. සවි කරනවා. සවි කරලා තනි වයර් එකකට තමයි පේස් තුනෙන් තනි වයර් එකකට තමයි ස්ටාර්ටින් කැපැසිටර් එකේ එක පැත්තක් දෙන්නේ. ඒකල ස්ටාර්ටින් කැපැසිටර් එකේ අනිත් පැත්ත අර අපි කරන්ට් එක ලබා දුන්නු වයර් දෙකේ එකක ගාවල අතාරින්න ඕනේ. ඒ ගාවල අතාරින ක්‍රියාවලියට තමයි අපි අර බෙල් ස්විච් එකක් භාවිත කරන්නේ. ඒ කියන්නේ ඔබලා අතාරින්න ඕනේ. ඒ ක්‍රියාවලිය හොඳට මතක තියාගන්න නැත්නම් ස්ටාර්ටින් කැපැසිටර් එක පිපිරීමකට ලක් වෙන්න පුළුවන්. මේ විදිහට මේක රනින් කැපැසිටර් එක මම කිව්ව ආකාරයට ඒක වයර් තුනෙන් වයර් දෙකකට සවි කරගත්තා. ඊළඟට මෙහා පැත්තේ තියෙන්නේ මේ රනින් කැපැසිටර් එක හොඳට බලා ගන්න. මේක පේස් දෙකකට අමුණලා තියෙන්නේ. ඒ පේස් දෙකටම තමයි අපි ගෙදර කරන්ට් එක පොට් 230ක විදුලිය ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඊළඟට මේක ස්ටාර්ටින් කැපැසිටර් එකේ අපි එක පැත්තයි වයර් වලට සම්බන්ධ කරලා තියෙන්නේ. අනිත් පැත්ත වයර් වලට කිසිම සම්බන්ධ වීමක් නැහැ. හොඳට මතක තියාගන්න. අපි ස්විච් එක දාලා තමයි මෙන්න මේ විදිහට මෙන්න මෙයාගේ ස්ටාර්ටින් කැපැසිටර් එකේ අනිත් කෙළවර අර විදුලිය ලබා දෙන දෙකෙන් එකක ගාවලා අතාරින්න ඕනේ. ඉතින් මේක පරිස්සමට කරන්න මෙතන මම ඔයාලට ප්‍රැක්ටිකලි එක්සැම්පල් එකක් විදිහට කරන නිසා තමයි මේ විදිහට කරන්නේ. නැත්තම් මේ වයර් ටික ටේප් කරලා පිළිවෙලකට මේ රාජකාරිය කරන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට මම ස්විච් එක දානවා. දාලා මෙන්න මේ විදිහට ගාවලා අතාරින්න ඕනේ.